ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තාන කණ්ඩායම හමුවේ ජයග්‍රහණයක් ලබා ගත්තට පස්සේ ජයග්‍රහණයට ශ්‍රී ලංකා කණ්ඩායම අරගෙන ගිය චරිත් අසලංකත් හොඳ ඉනිමක් සෙල්ලම් කළ කුසල් මෙන්දිසුත් තරගයෙන් පස්සේ අදහස් දක්වලා තිබුණා. අවසන් පන්දුවට ජයග්‍රහණයට ලකුණු දෙකක් අවශ්‍ය මොහොතේ පන්දුව දාන්න කලින් අනිත් අන්තයේ හිටපු මතීෂට තමන් කිව්වේ හයියෙන් දුවන්න කියලා විතරයි කියලා තමයි චරිත් කියලා තිබුණේ. මම මතීෂට කිව්වේ හයියෙන් දුවන්න කියලා. මොකද ලොකු පහරකට ගිහින් අවදානමක් ගන්නට වැඩිය ලකුණු දෙක ගන්න එක ලේසි කියලා තමයි මම හිතුවේ. මොකද ප්‍රේමදාස පිටියේ ලොකු ගැප් තියෙනවා. පිටියේ ලොකු නිසා එයා අන්තිම පන්දුව එක්ක බවුන්ස් එකක් එවන්න ඕනා, නැත්නම් යෝක් එකක් දාන්න ඕනා. හැබැයි එයා හැමින් පන්දුවක් ඇඟට දැම්මේ. ඉතින් මට පහසු වුණා පන්දුරක් ඉන්නෝ නැති තැනකට යොමු කරන්න. මට ඕන උනේ තරගයේ අවසන් කරන වැඩේ හරියට කරන්න විතරයි. මට ඉතින් ඒ දේ කරන්න පුළුවන් වුණා. මගේ හොඳම එක් දින ඉනිම් අතරේ මේ ඉනිම දෙවෙනි තැන තියන්න කැමති. ඔය විදිහට තමයි චරිත් අසලංක තරගයේ පස්සේ අදහස් දක්වලා තිබුණේ. තරගයේ වීරයා බවට පත් වුණු කුසල් මෙන්දිස් තරගයේ පස්සේ කියලා තිබුණේ කණ්ඩායමේ ජයග්‍රහණයේ වගේම තමගේ දක්ෂතා ගැන සතුටුයි කියලා. ඇත්තටම මම සතුටුයි අද අපි සෙල්ලම් කළ විදිහට. මට පුළුවන් වුණා කණ්ඩායමට මගෙන් අවශ්‍ය දේ දෙන්න. අවසානයේ කඩළු බිඳ වැටෙද්දී පොඩි පීඩනයක් තිබුණා. හැබැයි චරිත් මැද හිටපු නිසා අපිට ලොකු බලාපොරොත්තුවක් තිබුණා. මීට කලිනුත් චරිත් මේ වගේ තරග දිනවල තියෙනවා. අෆ්ගනිස්තාන කණ්ඩායම එක්කත් ඔයිට වඩා අමාරු තරගයක් දිනවල දුන්නා. අපි පන්දියවන්න හොඳටම පන්දියවනවා. වනිදු, ලහිරු, චමීර, මදුශංක නැතුව තමයි මේ පන්දියවන්න සෙල්ලම් කරන්නේ. ගොඩක් තරුණ ක්‍රීඩකයෝ ඉන්නේ. හැබැයි ඔවුන් හොඳින්ම කරනවා. තරගයේ ජයග්‍රහණයෙන් පස්සේ නායක දසුන් ශානක කියලා තිබුණේ කණ්ඩායමේ දක්ෂතා ගැන ගොඩක් සතුටුයි කියලා. මම හිතන්නේ අපේ කණ්ඩායම අතරේ තමයි තරගයේ ආරම්භයේ ඉඳන් තිබුණේ. හැබැයි අවසානයේ කඩළු වැටෙද්දී පාකිස්තානයේ තරගයට එන්න බැලුවා. හැබැයි චරිත් අපි වෙනුවෙන් අවශ්‍ය දේ කරලා දුන්නා. අපි තරගයට යන්න කලින් සැලසුම් කළේ පළවෙනි පන්දුවාර කීපේ කඩළු නොදී ඉන්න. මොකද ඉන්දියා කණ්ඩායමක් අපිට වැරදුනේ එතන. අපි පාකිස්තානයට එරෙහිව ඒ වැරද්ද හදාගත්ත නිසා තමයි දිනන්න පුළුවන් වුණේ. මෙන්දිස් සදිර කියන්නේ දඟ පන්දු යවන්නන්ට හොඳටම සෙල්ලම් කරන අය. චරිතුත් එහෙමයි. ලොකු සතුටක් තියෙන්නේ ආසියානු කුසලාන අවසාන තරඟ දෙකක් එක දිගට සෙල්ලම් කරන්න පුළුවන් වුණු එක ගැන. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙදීන් ඔබට සුබ දවසක්.